සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනු දෙවෙනි විශ්වාස භෝජන ජාතකය තවද එක් සමයෙක් හිසත් අසාධාරණක් ප්‍රඥාවෙන් යුක්ත වූතිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර නිසා දෙවුරම් වෙහෙර වැඩ වසනසේක් විශ්වාස භෝජනයක් අරභයා මේ ජාතකය වදාළසේක. ඒ කෙසේද යතොත් එසමයෙහි වනාහි බෝභික් සූන් වහන්සේ අපගේ දෙමව්පියන්ගෙන් එවාලු භෝජනයයි කියාද අපගේ නඟුන් බූනනන්ගෙන් එවාලු භෝජනයයි කියාද අපගේ මයිලනුවන්ගෙන් නැන්දනියන්ගෙන් එවාලු භෝජනයයි කියාද අපමණ වුවත් මේ කියන බන්දු අපට භෝජනය දෙන්නට නිස්සය අපි ඔවුන්ගෙන් ලැබගෙන වලදන්ට නිස්සම්හයි නෑයන් විසින් දෙන ලද චීවරාදී චතුරුවිධ ප්‍රත්‍යය දුන් කල්හි සැක නැතිවනු පත්මිකාවල දන්නාහුය ශාස්තෘූ බුදුරජාණන් වහන්සේ ඒ කාරණය දිවසින් දෙක වදාරා නොපස්විකා වැළඳී මෙහියාදීනව දක්වා භික්ෂූන්ට මා විසින් ධර්ම දේශනා කෙලෙන්නම් යහපතයි සිතා භික්ෂූන් වහන්සේ රැස් කරවා මහණෙනි භික්ෂූන් විසින් නෑයන් විසින් දෙන ලද චීවරාදී චතුරුවිධ ප්‍රත්‍යය පස්විකා අනුභව කටයුත්තේ එසේ නොපස්විකා සතර පසයෙන් අනුභව කොට කලුරිය කරන්නා වූ භික්ෂූ යක්ෂාත්ම භාවයෙන් ප්‍රේතාත්ම භාවයෙන් නොමිදෙන්නාහුය මානෙනි මෙසේ නොපස්විකාවලඳන ලද චීවරාදී චතුරුමිද ප්‍රත්‍යයනම් විෂයනුභව කිරීමක් හා සදෘශ වන්නේය මානෙනි මේ විසනම් උදය විශ්වාසෙත්තවුන් දුන්දයත් විශ්වාස නැත්තවුන් දුන්දයත් අනුභව කළ කල්හි ප්‍රාණහානි කරන්නේමය පුරාතනයෙහි විශ්වාසයෙන් විස අනුභව කළෝ ජීවිත විනාශයට පැමිණියායි වදාරා
කෙලව වැඩවුන්සේක. එකල්හි භික්ෂූන් වහන්සේ විසින් ආරාධනා කරන ලද සරුවඥයන් වහන්සේ ඉක්ුත්වත් දක්වා වදාළසේක. කෙසේද යත් යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි පුරණ ලද බෝධි සම්භාර ඇති අප මහ බෝසතානු මහාවිභවී සිටු කුලයක උපන්නාහුය. මහබෝසතානන්ගේ ගෙරි රකිනායෙක් ගොපල්ලෙක් වෙලේ ගොයම් කොට වැට බැඳි සමයෙක් ගෙරින් හැරගෙන ගොසින් වලට වැදයෙහි ගැලක් ගසා ගෙරි රකිමින් ඒ වල වසන්නේය. සිතානන්ට කලින් කලට තෙල් දී කිරිගෙන විත් දෙන්නාහුය. එකල්හි ගෙරි සිටිනා ගාලට නුදුරු තැන්හි වසන්නාහු සිංහයෙකුට බයින් ගෙරි දුරුවල වීමෙන් කිරිමඳ වූයේය. එක් දවසක් ගොපල්ලා කිරිතෙල් හැරගෙන සිටානං දකින්ට ආකල්හි සිටානෝ අතින් මෙසේ විචාලහ. කිමෙක්ද ගොපල්ල කිරිතෙල් ඉතා මදව ගියේ වනයි විචාලහ. එකල්හි ගොපොළු තෙමේ කිරිතෙල් මදව ගිය කාරණාව සිතානන්ට කීය. සබඳ ගොපල්ල සිංහයා සමඟ සම්බන්ධ ඇතිව වසන අන්සත්ව කෙනෙක් ඇද්ද නැද්දැයි විචාලහ. ස්වාමීනි සිතානන් වහන්සේ එක්තරා මිහිවින්නක් සිංහයා හා සංවාසය කොට වෙසති කීයේ. කොළේ මිහිවින්නාතා විසින් අල්ලන්ට පුළුවන් දැයි විචාලාහ. ස්වාමීනි මිහිවින්නා විචරක් අල්වා ගැන්ම පුළුවනැයි කීයේ. එසේ වී නම් තා ඒ මිහිවින්නා අල්වාගෙන නලල පටන්ගෙන සියලු ශරීරය ලොම්හි විසගල්වා නැවත කීප වාරයක විස ඇඟ ගා වියලා දෙතුන් දවසක් ඉක්ුත් කොට ඒ මිහිවින්නා ඇල්ලූ තැනකට හැරපියවයි විධාන කළෝය. එකල්හි සිංහයාද මිහිවින්නා කෙරෙහි සෙනහසින් සියලු ශරීරය දිවෙන් ලෙව ජීවිත විනාශයට පැමිණෙන්නේය. එසේ සිංහයා මල කල්හි ඔහුගේ සමදනිය පඳුරුද දළද සිංහ තෙල්ද හැරගෙන අප ළඟට එවයි කියා විධාන කොට ගොපල්ලා යවූහ. එසේ යන්න වූ ගොපලු ඊට නිසි විසයකුත් සිතානන්ට කියා හැරගෙන ගොසින් මිහිවින්නා වසන තෙන ගොපලු දලක් බඳ උපායෙන් මිහිවින්නා අල්වාගෙන සිතානං කී පරින්දෙන් විසය මිහිවින්නා ඇඟ ගල්වා හරියේය. සිංහ තෙමමිවින්නා දැක බලවත් වූ සෙනහසින් ඇගේ සියලු ශරීරය දිවෙන් ලෙව තෙමේ ජීවිත විනාශයට පැමිණියේය. ගොපලුද හිස සංවසා තෙල්ලා දියරගෙන මහබෝසතානං සමීපයට ගියේය. බෝධිසත්වයෝ ඒ කාරණය දැන මෙරමා කෙරෙහි ස්නේහ කිරීම නොකටයුතු වන්නේය.
මෙසේ බලපරාක්‍රමයෙන් යුක්ත ශක්ති සම්පන්න වූ සිංහරාජයා පවා ක්ලේශ සංසර්ගව මිහිවින්නා ඇඟලවීමෙන් විෂ අනුභව කොට ජීවිතක්ෂයට පැමිණියේ යැයි කියා එතනට සම්ප්‍රාප්ත වූ පරිසදටද බණ දෙසන්නා වූ බෝධිසත්වයෝ විශ්වාස ඇත්තවුන් කෙරෙහිද නැත්තවුන් කෙරෙහිද විශ්වාසය නම් නොකටයුත්තේය කුමක් නින්දයත් ඒ සෙනා කිරීම හේතු කොටගෙන භයකාරණං උපදවන්නේය මිහිවින්නාගේ මිත්‍ර සංවාසයෙන් සිංහතෙම ජීවිත විනාශයට යම්සේ පැමිණියේද එසේයින් කිසි කෙනෙකුන් කෙරෙහි විශ්වාස නොකටයුතු යයි මෙසේ බෝසතානු සම්ප්‍රාප්ත වූ පරිසදට ධර්ම දේශනා කොට දිවි පමණින් දානාදී පින්කම් කොට තමන්ගේ කුසල් වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. ශාස්තෘන් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව නිමවා වදාළසේක. එකල්හි මා සිතානෝ නම් දැන් බුදු මම වේදයි තමන් වහන්සේ දක්වා වදාළසේක.